ඔබ ඉතාමත් ආසාවෙන් ඌමනාවෙන් බලා සිටියේ ඒ අවස්ථාවයි දැන් උදාවන්නට සූදානම්. වසර 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 40ක අධිකාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදී බිඳ බිඳ සිටිනකොට තමන්ගේ උරමතට නායකත්වයගෙන එදා සියලු වාද ભેද තුරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා කුරුළු ත්‍රස්තවාදයක් ජයගෙන ආසියාවේ කොන්දක් ඇදී නායකවරුට ආරාධනා කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. ජනතාවගේ පොදු ජන නායක ජනතාවට අපේ දානය දුන්නු අතිගරු මහින්ද රාජපක්ෂ රජතුමාට ගෞරවයෙන් සඳහා එවගේම අම්පාර නගර පොදු සාවිසරි සංඝනායක මම හම්බු එවගේම සෙන්සිලම ඉන්දු ආයම සේනා සෞභිනි යුදී නායක ස්වාමීන් වහන්සේලු ඩොක්ටර් නාසලති කොස්ල එවගේම අද මේ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන මන්ත්‍රීවරු මාස්කරන්ද සංවිධායක කමින් හස්තකරන්
කනතුරුවලින් හස්කරන්න මුල් වෙලා කියන සන්දගන්න අය එදා බණ්ඩාර නායක මැතිනිය ගේ ප්‍රජාහිතය නැති වෙන වෙලාවේ ඒකට ප්‍රජාහිතයට නැති කරන්න ඡන්දෙ දුන්න තුන්දෙනෙක් අද ශ්‍රී ලංකා විදහාස් පක්ෂයේ විධායක සභාවේ ඉන්නවා. ඒ කිව්වා අපිට විරුද්ධව තීන්දුව ගන්නේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජාහිතය නැති කරපු තුන්දෙනෙක්. එතනදී නැවතිලා නැහැ. අද අපිට තියෙන කලගාටුව තමයි ආන්දෝලනේ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු මුළු පවුලේ අනුර බණ්ඩාරනායක චම්පිකා සුනිල් කාර්ය සියලු දෙනාම අර කණු පහේ බැඳලා ඇදගෙන යනවායි කියලා කියපු උදවියත් එක්ක අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවු වෙලා අද සමරන මේකයි අද රට තියෙන තත්ත්වය. මේ නිසා අද පක්ෂය අද නියෝජනය කරන්නේ කවුද කියන එක පිළිබඳව බොහොම පැහැදිලිව ගමනාසල තියෙනවා. අද එක පැත්තකින් අපි මේ මහා ත්‍රස්තවාදය නැති කරා. මේක අපි නැති කරේ මේ නිදහස ලැබුණේ සිංහල ජනතාවට විතරද? නෑ, දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට මේ නිදහස අපි ලැබුවා. දැන් මේ නිදහස උබද වෙන්න යන්නේ. මේ නිදහස අපි ලබා දීලා අහිංසක දෙමළ ජනතාව අම්මා ප්‍රභාකරන්ගේ ග්‍රහණයේ මුදොන්නේ උතුරේ පන්නා දමපු මුස්ලිම් ජනතාව නැවත අනිත්‍ය කරනවා, දෙමළ ජනතාව නැවත පදිංචි කරනවා, බිම්බෝ බයින් කළා, පාරවල් හදලා, ඉස්පිරිතාල හදලා, ස්කෝල් ටික හදලා උතුර නැගෙනහිර අපි දියුණු කරා. අද නැවත මේ නැගෙනහිර අද නැගෙනහිරට වෙලා තියෙන්නේ මොකක්ද? දැන් නැගෙනහිර ජනතාව උතුරයි නැගෙනහිරයි කියන ප්‍රදේශ දෙක පළාත් සභා දෙක එක්කව කිරීමේ වැඩපිළිවෙල අද මේ ආණ්ඩුව කටයුතු කරන්න හදනවා. ව්‍යවස්ථාව වෙනස් කරනවා. ව්‍යවස්ථාව ඇතුළේ කියන මේක විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නේ කියලා සීනි බෝඩේ දාලා සීනි ටික තවරලා අපිට වසකුප්පියක් දෙනවා. වසකුප්පියක් අපිට දැන් අරිසම් වෙන්න වෙනවා. මේ නැගෙනහිර උතුරට එක්කව මොකද වෙන්නේ? ඔබ කාලනය කරන්නේ කිලිනොච්චියේ පළාත් සභාව. මේ පළාත් සභාව මන්ත්‍රීවරු ඉන්නවා. එයාලට පළාත් සභාවට ඇදෙන්නේ කිලිනොච්චියේ දාර යාපනයේ උතුර නැගෙනහිර එක්කව කරන්න වෙංගලා තියෙන පළාත් සභාව දෙක දැන් මෙයාලට ඕන කම කියන. ඇයි මේ නැති වී යන ආධිපත්‍ය නැවත ලබා ගන්න? ඉතින් නැවතන්නේ නෑ. ආන්දෝලනීය ඔබවහන්සේ හර්තාලය ගැන මතක් කරා. මේ හර්තාලයට විරුද්ධයි දෙමළ ජනතාව ඉන්නවා. මුස්ලිම් ජනතාව දැනගන්න ඕන. සිංහල ජනතාව වගේම මේ අපේ නිදහස නැති කරන වැඩපිළිවෙල මේක දකුණේ මහන්තිවරේ කිව්වන මන්ත්‍රීවරේ කිව්වන ඊළඟ දවසේ සීඑන් එකේ ඇවිල්ලා උස්සගෙන යනවා ජාතිවාදය අවශ්‍යමා කියලා. දැන් මේ මහන්තිවරයන් කිසිම දඩුවමක් නැහැ. මම පුදුම වුණා මිතුමා. මිතුමා නඩුකාරයෙක් හම්බුනේ සුප්‍රීම් උසාවියේ හිටපු නඩුකාරයෙක්. එතනක් විලා නෙවෙයි. එතුමා මේ කියන විදිහට කරොත් එතුමාගේ දරුව දෙන්න තසාගත කරනවා කියන්නේ සිංහල යාන්ත්‍රණය දෙන්නේ අපේ මාතෘකාව නෝලද විවේක් එක්කෙනෙක් පැතුනේ.
මේකටය පන්නල දාන්නකම කියන්න. මේ වගේ පටු මත්තමට වැටෙන් එක වැටෙන්නේ වන්දන්න ඇයි කියලා මේවුද අපිඇයි කියනවා මෙ ඉල්ල අස් කරගන්න මෙ අස් කරගන්න ඕන. අපි මේ යුද්ධය කරේ මේ සටන කරේ මේ සටන කරේ මේ සටනගරේ ්‍රස්්ටවාදයට විුද්ධ අමතර දෙමන ජනතාව විුද්ධ නෙවෙයි මේ සටන අපි කරේ සිංහල දෙමන මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න. ඒක රට දෙකට කඩීම නතර කරන්න රට ඒකීය රටක් බවට පත් කරන්න. ඒක කුඩා රටක් ඒ ඉන්දියාව නෙවෙයි ඒක ඇමරිකාව නෙවෙයි ජාපනයේ ඉඳලා හම්බන්තොට එන්න පයදන් පය හයකින් පය හතරකින් ඉන්නේ සමහර විට විනාඩි පහකට දිස්ත්‍රික්කේ මාරු වෙනවා. මේවා පිළිබඳව හිතන්න ඕනේ. ඉන්න මේවා පිළිබඳව කතා කරන මුට මේ ආණ්ඩුවට කියනවා යුක්තම වගකීම. මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ ඇවිල්ලා දුන්න පොරොන්දු ඉටු කරන්නේ අද ඉටු වෙලා තියෙනවද? වී 50ක දෙනවද? ඕන නිකන් දෙනවද? දරුවගේ යුනිෆෝම් එක නිකන් දෙනවද? අපි නිකන් දුන්නු එකක් දැන් අමරණය කරා. එයත් අමරණය. පින්පඩියට සීයක් කපා ගන්න ආණ්ඩුවකින් අපි කතා කරන්න ඕනේ. පින්පඩිය කියන්නේ මොකද? සමාජ ආධාරයක් වශයෙන් දෙන මුදල. ඒ මුදලෙන් උන් සීයක් කපා ගන්න ඕනේ ආණ්ඩුව. ආ කොයි විශ්වාසයෙන්ද මේ 50ක් කපනවා? මේක තමයි අද මේ ආණ්ඩුව කරන්නේ. අපි මේවා අපි කරන්නේ මොකද? අපි කියුවා අපිට ඉස්සර ගන්න පුළුවන් කරන්නේ කරන්නේ නැහැ. අපි ඉන්නේ විපක්ෂයේ. එහෙම නැති වුණා නම් මේක ආගමික බලන්න. ඉස්සර ජාතික පක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටහක් ඉන්න ආණ්ඩුවේ අපි ඉතිරියන පිටුම් පොමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි ඊළඟ ජනතාව විමුක්ති පෙරමුණක් ඉන්නවා ආණ්ඩුවේ. දෙමළ සම්දානයක් ඉන්නවා ආණ්ඩුවේ. කවුද විපක්ෂේ? 58 ලක්ෂය නියෝජනය කරන්න කවුද? අපිට තියෙනවා 58 ලක්ෂය නියෝජනය කරන අයිතිය. අපේ ඒ අයිතිය තමයි අපි අද සියලු දෙනෙක් කියලා කරන්නේ. අපි මොන් පැහැදිලි කියන්නේ අපි කරපු සංවර්ධනය නතර කරලා මම පදිය තලාවේ ඉඳලා එනකොට ආක්‍රමණය ඒ ඉඳලා එනකොට එක පාට පදිය තලාවට ඇතුළු වුණා ගමන් වාහනේ උඩ යන වලවල් වල වැටෙන මම බැලුවා මොකද මේ තාම හදලා නැහැ මේ හදාදා හෙච්ච හත වෙනදා එනකොට හදුවා හත වෙනදා එනකොට හදපු පාර නම් වෙනදා උදේ හතර කරලා මේක තමයි වෙනස. යාපාලේ වෙනස. වැව්වම හදපුවා ඇලදලවල් හර සුද්ධ කරපුවා. ඒක ඔක්කොම නතර වෙලා. අද මම හදපු රෝහල් මම හදපු ගොඩනැගි පාසල් මේව ඔක්කොම දැන් විරුද්ධ කරන්නේ. විරුද්ධ කරලා කියනවා අපේ නායකතුමාගේ සංකල්පය අනුව මේ තමයි සෙන්ෙන් තාත්තේ ඒදා අපි තමුන් ආශ්‍රයට කියනවා අද මේ රටේ
අවශ්‍යලා මේ ජනතාව පීඩනයට පත් කරන ආණ්ඩුව විරුද්ධ හදනම පියවර ගන්න අපිට අයිතියක් තියෙනවා. විවස්ථා පත්මක මහාන විවස්ථා ඕනසක් අමොන විදාලි ජනාධිපති ක්‍රමයේ අවශ්‍යනවා කියලා දිනුරුන් දුන්න ආණ්ඩුවේ ශෝභිතා ආණ්ඩුවන්ගේ මේ අදානුචි එල්තරන් අපිත් එක්ක දෙන්නන් සහයෝග ඒකද ප්‍රස්තාව වෙනස් කරන්න ඕනේ ඒක නැහැ සංශෝධනයක් ගේන්න උන්විසින් සංශෝධන ගණන්ෙන් ඉවර කරා ඕන නැත්නම් විවස්තාව කුමාවෙන් මට බෙදනවන කැරියොල් කඩනවන දෙකල් බුදු දහමට දෙමින්ච ඒකට විරුද්ධව කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව තමයි කියන්නේ. මෙතෙන්දී අපි කියන්නේ ජාති වශයෙන් බෙදෙන්න නෙවෙයි සියලු දෙනා එකතු වෙලා මේ ජනතාවට වින කරන්න සූදානම් වෙන මේ රට කැරියවල තනන්න සූදානම් වෙන ආණ්ඩුව විවස්ථා ප්‍රෝඩාව අපි පරාජය කිරීමට සූදානම් වෙන්න කියලා ඉල්ලනවා. අද මිත්‍රන් රැවෙලා තමුන්නාන්සලා මිත්‍රන් රැස් වෙලා ඉදීම ගැන අප තමුන්නාන්සලා ස්තුතිවන්ත මේ සංවිධානය කරමු අපේ මන්ත්‍රීතුමාලා වගේම වීරසිංහ මැතිතුමා යමින් තමයි ඒක විවස්ථාවේ තියෙන එක ඒක වෙනස් කරන්න හදනවා ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. එයා නම් කිව්වේ. එහෙම ඉඩ දෙන්න බෑ. ඒක බොම් පැහැදිලිව අපෝලික ආගමේ නායකයා කාර්යල් තුමා බොම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරා. මේ රටේ ඒ තියෙන වගන්තිය වෙනස් කරන්න කාලවත් අයිතියක් නැහැ කියලා මම කියුවා. එයා කිව්වේ අනිවාර්යයෙන්ම මම කිව්වා. ඒකින්ද උන්වහන්සේ එක මොහොත පැහැදිලිව දැන්නා. මේ රටේ කිසි කෙනෙක් ඒකට විරුද්ධ නැහැ. විරුද්ධ වෙන්න විදියක් නැහැ. නමුත් මේ රාජ්‍ය ගමන ආයතන කිහිපයක් සාදේශපාල නායක කිහිපදෙනෙක් මේ රටේ ජාතිවාදී අවශ්‍ය මේ රටේ ආගම්වාදී අවශ්‍ය සූදානම් වෙන මිනිස්සු ගා මේ කාර්ය මාර්ගයේ ඉදිරිමයි කියන එක නම් අමුනාසයෙන් කරන්න. ඒවට අපි ඉතිහාස නෑ කරමි. ඔබ සියලු දෙනාටම සුභ අනාගත ඒවා ප්‍රාර්ථනා කරමි. ආධිකාර ජනාධිපතිතුමාට ආධිකාර ජනාධිපතිතුමාට